සුබ දවසක් කියලා නිලුත් ලොක් චැනල් එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඇඹරැල්ල කරියක් ලේසියෙන් රසට හදාගන්න හැටි තමයි පෙන්වන්නේ. මේ විදිහට හදාගත්තාම හරිම රසයි. ඉතින් අපි බලමු මේ වගේ ලස්සන පාටකට රසට ඇඹරැල්ල කරිය හදාගන්නේ කොහොමද කියලා. ඔයා අද නම් මගේ channel එකට එකතු වුණේ ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. මාව subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. මම මෙතන ටිකක් ලොකු ඇඹරැල්ල ගෙඩි 8ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේ පොත්ත අයින් කරලා මම එක ගෙඩියක් කෑලි 6කට වගේ කපාගෙන තියෙන්නේ. පොඩි ගෙඩි නම් 4ට වගේ කපා ගන්න. ඊළඟට මෙතන බීලුණු සුදු ලුණු ගෙඩි 5ක්, අමු මිරිස්, කරපිංචා, කුරුඳු පොතු කෑල්ල, එනසාල් 2යි, කරඹු නැටි 3ක් අරන් තියනවා. ඒක ටිකක් තලලා අරන් තියෙන්නේ. මෙතන තියෙන බැදපු 3 මේස හැඳි 2යි, ලුණු තේ හැඳයි, කහ තේ හැඳි භාගයයි. මේ බැදපු 3 එකෙන් තමයි මේ ඇඹරැල්ල කරිය ගොඩාක් රස වෙන්නේ. තව මිරිස් කුඩු මේස හැඳයි, උලුහල් තේ හැඳි භාගයයි, අමු 3-5 තේ හැඳක් අරගෙන තියෙනවා. සීනි මේස හැඳි 2යි. මෙතන පොල් කිරි අරගෙන තියෙනවා. මම දිය කිරි මිටි කිරි එකට දාලා පොල් කිරි අඬු කෝප්පයක් අරගෙන තියෙනවා. ඊළඟට මම බැදපු 3-5 ලුණු කහ ටික මේ විදිහට ඇඹරැල්ලකට එකතු කරගෙන කලවම් කරගන්නවා. ඊළඟට මම ඇතිලිය ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වෙනකොට සුදු ලුණු, උලුහාල් ටික, කුරුඳු පොතු, එනසාල් කරඹු නැටි, අමුමිරිස්, කරපිංචා ටික එකතු කර හොඳට තෙම්පරාදු කරනවා. හොඳ රන්වන් පාටක් වෙනකන් තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට මිරිස් කුඩු මේස හැඳයි, අමු 3-5 තේ හැඳයි එකතු කරගෙන ඒකත් ටිකක් තෙලී බැද ගන්නවා. ඊළඟට මම ඇඹරැල්ල ටික මේ විදිහට එකතු කරගෙන මේ වෙලෙම සීනි ටිකත් එකතු කරගන්නවා. මේ වෙලෙම සීනි ටික එකතු කරගත්තාම තමයි ඇඹරැල්ල කරිය ලස්සන පාටකට හදා ගන්න පුළුවන්. ඊළඟට මම ඇඹරැල්ල ටික කලවම් කරගත් එකට වතුර අඬු කෝප්ප 2 විතර එකතු කරා. මේ විදිහට ඇඹරැල්ල එකට දාලා වහලා උයා ගන්නවා. සැරෙන් සැරේ හැඳි ගන්න නැත්නම් ඇඹරැල්ල ටික අඩියල්ලන්න පුළුවන්. මේ විනාඩි 20කින් විතර ඇඹරැල්ල ටික දැන් හොඳට තැඹිලා තියෙන්නේ. මේ වෙලේ මම පෝල් කිරි ටික එකතු කරගන්නවා. පෝල් කිරි එකතු කරගන්නේ නැතුවත් මේ ඇඹරැල්ල කරිය රසයි. මම තවත් විනාඩි 10ක් විතර මේ ඇඹරැල්ල එක උයා ගන්නවා. දැන් මම ඇඹරැල්ල කරිය හදාගෙන ඉවරයි. දැන් බාන මේ ලස්සන පාටකට තියෙනවා. මුලින්ම සීනි ටික ඇඹරැල්ල එකට එකතු කරගත්තාම මේ වගේ ලස්සන පාටකට හදා ගන්න පුළුවන්. මේක ගොඩාක් රසයි. පොල් කිරි දාන්න නැතුව හදාගත්තොත් සතියක් විතර තියාගෙන කන්නත් පුළුවන්. මේ විදිහට හදාගත්තා දවස් 2ක් විතර තියාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.